listening to Shwa FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Thursday from 10 p.m. to 11 p.m. නගරයේ සිට ගුණට එක්වෙන විදුර සිංහල සංග්‍රහය සමගින් ඔබ මේ එක්වි සිටින්නේ සෑම බ්‍රහස්පතිදාකම රාත්‍රී 10 සිට 11 දක්වා 99.9 FM තරංග මාලාව ඔස්සේ අන්තර්ජාලයේ www.swrfm.org වෙබ් අඩවිය තුලිනුත් ඔබට සජීවීව විදුර සිංහල සංග්‍රහයට සවන් දිය හැකියි. සිඩ්නි නගරයේ පැවැත්වෙන ප්‍රජා කටයුතු පිළිබඳව තොරතුරු ඔබට ලබා ගත හැකි අපගේ වෙබ් අඩවිය තුලින් පිවිසෙන්න www.vidurumedia.net. අපගේ පසුගිය වැඩසටහන් වලටත් ප්‍රජා නිවේදන ප්‍රජා කටයුතු වල ඡායාරූප සහ සිඩ්නි කලා නිර්මාණ තොරතුරුත් විදුරු මීඩියා වෙබ් අඩවිය ඔස්සේ ඔබට ලබා ගත හැකි. ඔබගේ ප්‍රජා නිවේදන යොමු කරන්නට අපගේ ඊමේල් ලිපිනය vidurumedia@yahoo.com.au. ඔබටත් විදුරු සිංහල සංග්‍රහය හා එක්වීමට හැකියි අපගේ දුරකථන අංකය 0425272945 හෝ 0433330638. අයිබෝන් අද 17 වෙනිදා වසර 2015 දෙසැම්බර් මාසයේ වැඩසටහන නිෂ්පාදනය කරමින් පුල්පාදුක විධාන මැදිරිය සිටිනවා මම ඔබට කතා කරන සුජිය මුතුලිගේ. අද වැඩසටහනට සුවිශේෂී කතාබහක් තියෙනවා. න්‍යෂ්ටික බලශක්තිය අද වෙන විට කොයි විදිහටද පළදායි විදියට ලෝකේ පාවිච්චි කරන්න කියන කාරණේ පිළිබඳව ආචාර්ය ප්‍රශාන්ත් ප්‍රේමරත්න සමග සජීවීව ඔහු අප සමග මැදිරිය සිටිනවා. ඒ වගේම සුපුරුදු පරිදි ප්‍රවෘත්ති ප්‍රජා නිවේදන වලටත් ගීතයකට දෙකටත් ඔබ රැගෙන යන්නට අපි සූදානමින් සිටිනේ. පසුගිය සතියේ අපි ඔබට පොරොන්දු වුණා වැඩසටහන ආරම්භයේදීම මේ වෙනුවට ශ්‍රී ලංකාවේ මං හිතන්නේ මැතිවරණ කීපයක් තියෙනවා බොහෝම ජනතාවගේ අවධානය දිනාගත්තු ජනාධිපතිවරණය, මහා මැතිවරණය, පළාත් සභා මැතිවරණය. හැබැයි ඒ අතරටම වැටෙන තවත් මැතිවරණ තියෙනවා සුළු වුණත් ඒවා මහා විශාල සටන් තියෙන මැතිවරණ. ඒ තමයි එකක් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට අලුතින් නිලධාරීන් පත් කර ගැනීම සඳහා වන මැතිවරණ. ඒ මැතිවරණයේ ඡන්දය පැවැත්වෙන්නේ ජනවාරි 3 වෙනිදා. මේ වෙන විට පිල් දෙකකට බෙදිලා රණතුංග පාර්ශවය සහ තිලංග සුමුතිපාල පාර්ශවය මේ වෙන විට තරඟ වදින ආකාරය දකින්නට තියෙනවා. මේ පිළිබඳව විස්තර අපි ඔබට ගෙන එනවා කියලා ගිය සතියේ පොරොන්දු වුණා. ඒ අනුව අපි ඒ සඳහා වැඩසටහනක් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම අද ප්‍රවෘත්ති වලටත් අපි සූදානම් වෙලා ඉන්නේ. ඊයේ සිඩ්නි නුවරට දැඩි ගුණාටකාරී බලපෑමක් එල්ල වුණා. විශේෂයෙන්ම කර්නල් ප්‍රදේශයේ පැයට කිලෝමීටර් 200කටත් වැඩි වේගෙන් කඩාවැදුණු ගුණාටුව සිඩ්නි ඉතිහාසයේ දැවැන්තම ගුණාටුව කියලයි සැලකෙන්නේ. ඒ වගේම ඊයේ තවත් ගුණාටුවක් ඇති වුණා. ඒ තමයි ඔස්ට්‍රේලියාවේ දුවදරුවන්ගේ කඩයිම් මායිමක් සනිටුහන් කරපු HSC එහෙම නැත්තම් උසස් පාසල් සහතික පත්‍ර ප්‍රතිඵල ඊයේ එළි දැක්වුණා. අද ඒටා රෑන්කින් ආවා. ඒ කියන්නේ ඔස්ට්‍රේලියන් ටෙරිටරි ඉන්ඩෙක්ස් රෑන්කින් එක. ඉතින් ඒ අනුව තමයි මං හිතන්නේ සරසවි වරම් ලබනවාද නැද්ද, නැත්තම් සරසවි වරම් ලබද්දී කුමන පාඨමාලා සඳහා දුවා දරුවන් තේරෙනවාද කියන කාරණය තීරණය වෙන්නේ. කෙසේ වෙතත් මෙම ලකුණු මං හිතන්නේ අපේ දුවා දරුවන්ගේ අවසානම නැත්තම් ලෝකයේ අවසානයේ තීරණය කිරීමක් නෙවෙයි. ඕනට පුළුවන් ලබන 5 වෙනිදා ජනවාරි 5 වෙනිදා වනතුරු තමුන්ට කැමති විදිහට ඒ පාඨමාලා වෙනස් කරන්නට සරසවිවල. ඊට පස්සේ ජනවාරි 5 පස්සේ ඔවුන්ට වෙනස් කිරීම සිදු කරන්නට ලැබෙන්නේ ජනවාරි මාසයේ මැද. කුමන පාඨමාලා සඳහා ඔවුන් තෝරගත්තාද යන කාරණය පිළිබඳව දැනුම් දෙනවා. මම හිතන්නේ අපි පසුගිය වසරේ මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරා මහාචාර්ය අතුල ගිනිගේ සමග. මේ පිළිබඳව ඔබට අපේ වෙබ් අඩවිය ගොඩ වුණොත් වැඩි විස්තර ලබා ගන්නට පුළුවනි vidurumedia.net. හොඳයි උපුල් අපි බලමු
ඉතිහාසයේ පිළිබඳව අපි කතා කරා මේ ඉතිහාසයේ වැදගත්ම දිනවලින් එකක් තමයි අද මේ අද වගේ දවසක ඉතිහාසයේ එකතු වෙලා තියෙන වැදගත් කරුණු කාරණා මොනවද කියලා අපි උපුල් සමග යොමු වෙලා බලමු හොඳයි ඉතින් සුපුරුදු පරිදි අපි කවදත් අපි ඉතිහාසයේ දෙස හැරිලා බලන අපේ වැඩසටහන ආරම්භ කරමින් අද දෙසැම්බර් 17 වෙනිදා ඉතිහාසයේ බොහෝ සිද්ධි වලට මුල් වුණු දිනයක් විදිහට සලකන්නට පුළුවන් 1887 දෙසැම්බර් 17 වෙනිදා බ්‍රිතාන්‍ය විද්‍යා සංගමයේ ශ්‍රී ලංකාවේ ශාඛාවක් පිහිටුවලා තිබෙනවා ඒත් වගේම 1895 ගාල්ල සිට මාතර දක්වා මුහුදුබඩ දුම්රි මාර්ගය විවෘත කරලා තිබෙන්නේ මේ 1895 දෙසැම්බර් 17 වෙනිදාවකයි ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රසංගවලට ඒ වගේම සම්මන්ත්‍රණවලට මුල් වෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සමරු රංගහලය ආරම්භ කරලා තිබෙනවා 1970 දෙසැම්බර් 17 වෙනිදා. ඒ වගේම ශ්‍රී ලංකා මහජන පුස්තකාලයේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් විවෘත කරලා තිබෙනවා 1980 පෙබරවාරි දෙසැම්බර් 17 වෙනිදා. ඒ වගේම අපි දන්නවා මේ චිත්‍රපටි නිර්මාණය කරනකොට යම් යම් සිද්ධි මුල් කරගෙන මේ චිත්‍රපටි නිෂ්පාදනය කරනවා. ඒ වගේම සත්‍ය සිද්ධියක් පසුබිමෙන් කරගෙන ප්‍රථම සිංහල චිත්‍රපටිය හා එකම නිලියක්වත් නොමැති චිත්‍රපටිය විදිහට හඳුන්වන 400,000 චිත්‍රපටිය තිරගත වෙලා තියෙන්නේ 1971 දෙසැම්බර් 17 වෙනිදාකයි. ඒ වගේම ඔබ අප කවුරුත් දන්නා දිනමින පුවත්පත්ය ආරම්භ කළා තිබෙනවා 1909 දෙසැම්බර් 17 වෙනිදා. මේ වෙනකොට මේ ඉතා දීර්ඝ ඉතිහාසයක් තියෙන මේ දිනමින පුවත්පතේ කර්තෘ ධූරයේ එවකට දරලා තිබෙන්නේ එච්.එස්. පෙරේරා කියන මේ කර්තෘතුමයි. ඒ දිනවල මේ පුවත්පතේ මිල 7-3කට අලෙවි කරපු බවයි මේ තොරතුරුවලින් දක්වා තිබෙනවා. ඒ වගේම 1978 අද වගේ දවසක ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා අභාවයට පත් වෙලා තිබෙන්නේ ඒ වගේ අද වගේ දවසකයි. ඒ වගේම රයිට් සහෝදරයන් විසින් නිර්මාණය කරන ලද ලෝක ප්‍රථම ගුවන් යානය ගුවන්ගත කරලා තිබෙනවා 1903 දෙසැම්බර් 17 වෙනිදාකයි. ඉතින් එවන් තොරතුරු තුලින් අද මේ දෙසැම්බර් 17 වෙනිදා ඉතිහාසයට එක් වෙනවා සුපුරුදු පරිදි. වෙලාව රාත්‍රී 10 පහුවලා විනාඩි 8යි. කෙටියෙන් අපි බලමු පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ ඇති වූ දේශපාලනික සහ සමාජ ස්ථලයේ අවධානයට යොමු කරුණු මොනවාද යන කාරණේ පිළිබඳව. මේ දිනවල ලංකාවේ දැඩි දේශපාලනික කුණාටු තත්ත්වයක් ඇතිව තිබෙනවා යෝජිත අයවැය යෝජනා හරහා. රවි කරුණානායක අයවැය ඉදිරිපත් කරනවා. ඒ අතරතුරේ මාගමැතිවරයා ජනාධිපතිවරයා ඒවා වෙනස් කරනවා. ඉතින් මේ අයවැයට එරෙහිව උද්ඝෝෂණ පෙළපාලි වර්ජන කෙලවරක් නැහැ. වෛද්‍යවරු බැංකු නිලධාරීන්ගෙන් පටන් අරගෙන ගොවීන් දක්වාම මේ උද්ඝෝෂණ පැවැත්වෙන ආකාරය දකින්නට පුළුවන්. වැඩි විස්තර අපගේ ප්‍රධාන ප්‍රවෘත්තිවලින් ඔබට දැන ගැනීමට අද අවස්ථාව තියෙනවා. තමන් ඉදිරිපත් කළ අයවැය වෙනස් කරපු නිසා නැත්නම් අගමැතිවරයාගේ යෝජනානුව ජනාධිපතිවරයාගේ යෝජනානුව වෙනස් කරපු නිසා තවත් රුපියල් කෝටි 7000ක එහෙම නැත්නම් රුපියල් බිලියන 7ක් හොයන්නට වෙලා තියෙනවා කියලා මුදල් ඇමතිවරයා ඊයේ නිවේදනය කළා. හොඳයි අපි ගීතයකට යමු. මේ ගීතෙන් අනතුරුව අපි හඳුනාගමු කවුද මේ ආචාර්ය ප්‍රශාන්ත් ප්‍රේමරත්න. අප සමග සිටින ආචාර්ය ප්‍රශාන්ත් ප්‍රේමරත්න කවුද? ඔහු මොන වගේ වැඩ කටයුතු කරලා තියෙන්නේ කියන කාරණය පිළිබඳව අපි කෙටියෙන් හඳුනා ගැනීමක් කරමු මෙම ගීතෙන් අනතුරුව. හොඳයි. ඉතින් අද විදුරු සිංහල සංග්‍රහයේ ප්‍රථම ගීතය විදිහට අපි තෝරාගත්තේ නාට්‍ය ගීතයක්. මේ නීතිඥ චාර්ල්ස් ඩයස් යූරින්ගේ විදුර නාටකයෙන් එන ගීතයක්. මේ ගීතයේ ගායනය විශාරද කෝලිත බානු දිසානායක. දෙඩි ද්වාර පෙනේයා මුර කාවල
රැඳිසෙ බලු පෙනේ ආපේන පේන දෙඩි ద్వාර පෙනියා මුර කාවල රැඳිසෙ බලු පෙනියා නුම් පෙනේ රජුගේ ශාලා අපි හරඹයන්ත යමු මහල් වටායා පෙනේ රජුන්ගේ ශාලා අපි හරඹයන්ත යමු महल वटाया पिने रजुंगे शाला मितुरिंद राज मालिगा कुईब विन्नी दो मितुरिंद राज मालिगा कुईब विन्नी दो मालिग आन पिनेया मुर्गे वासल वहला मालिग मालिग आन पिनेया मुर्गे वासल वहला अपि हरब अंत अमु महल वटाया पिने रजुंगे शाला अपि हरब अंत अमु महल वटाया पिनी रजुंगे शाला मितुरिंद राज मालिगा कुईब विन्नेदो मितुरिंद राज मालिगा कुईब विन्नेदो कुईब विन्नेदो देन देन पिनवा देन्नेदो मितुरिंद राज मालिगा कुईब विन्नेदो कुईब विन्नेदो कुईब विन्नेदो වෙලාව රාත්‍රී 10 පහ වෙලා විනාඩි 13යි අප මේ සූදානම් වන්නේ ආචාර්ය ප්‍රශාන් ප්‍රේමරත්න ඔබට හඳුන්වා දීමටයි ආයිබෝන් ප්‍රශාන් ආයිබෝන් ආයිබෝන් ප්‍රශාන් මේ දැන් ඔබ උසස් අධ්‍යාපන උත් නැත්නම් උසස් පෙළ විභාගයේ සමත් වෙලා ඔස්ට්‍රේලියාවට එන්නේ 1991 දී අපි එතනින්ම පටන් ගත්තොත් ඔස්ජීව 1991 දී උසස් පෙළ සමත් වෙලා මම ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයට එනකොට අපි ලංකාවේ දවස්වල විශ්වවිද්‍යාල අලුතෙන් අර කලබල වලින් පස්සේ පටන් අරන් පොඩක් පරක්කුලදී 94 තමයි අපිට පටන් ගන්න තිබුණේ මට මොරටු විශ්වවිද්‍යාලේ මම ඇත්තටම එදා එන දවසේම ජනවාරි 19 තමයි මොරටු විශ්වවිද්‍යාල පටන් ගන්න දවසේම තමයි මගේ ප්ලේන් එක තිබුණේ එන්න මම ආවේ ඇත්තටම UNSW වලට ආවේ ඉස්සෙල්ලා මෙහෙ ඇවිල්ලා මම සතියක් ඉඳලා මේ මෙල්බන් විශ්වවිද්‍යාලේ මාරු හදාන ගියා මොකද මේ මගේ අයියා එතකොට ශිෂ්‍යත්වයෙන් ඇවිල්ලා මෙල්බන් විශ්වවිද්‍යාලේ හිටියේ ඔව් ඊට පස්සේ තමයි ඔබ මේ ගමන ආරම්භෙන්නේ විශාල නිර්මාණ රාශියකට ඔබ දායකත්වය දෙනවා අපි ඒ පිළිබඳවත් ඔබ මේ නිර්මාණයක් සුවිශේෂී නිර්මාණයක් ඔබ කරනවා මේ වසර 2007 කරනවා ඒ තමයි දුරස්ත පාලකයක් මගින් නැත්නම් හෑන්ඩ් සිග්නල්ස් වලින් නැත්නම් හස්ත සංඥා වලින් දුරස්තයක සිට යමක් පාලනය කිරීමට ටෙලිවිෂන් එකක් ඒ වගේ පාලනය කිරීමට සක්සන යන්ත්‍රයක් ඔබ හදනවා මේ පිළිබඳව කොහොමද ඇත්තටම මේකට පාදක වෙන්නේ මම ඊට අවුරුදු දෙකකට විතර කලින් ඇඩිලඩ් විශ්වවිද්‍යාලයේ ඕස්ට්‍රේලියාවේ නායක හමුදාවට මේ නැව් ඔටෝමැටිකලි ඒ නැව් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් හැදුවා ඒ සඳහා හදපු තාක්ෂණික ක්‍රමවේදය භාවිතා කළා මම මේ විශ්වවිද්‍යාල උගන්වන්න පටන් ගත්තට පස්සේ මගේ ශිෂ්‍යයෙකුට 4 වසරේ කිව්වා මේ වගේ අපි දෙයක් හදමු මෙන්න මම තියරි එක හදලා තියෙනවා අපි මේකෙන් දෙයක් හදමු මේ අවශ්‍ය වුණේ හස සංඥා වලින් ඉදිනදා පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික මොකරි ඉක්විප්මන්ට් එක පාවිච්චි කරන්න වැඩ කරන්න හදන්න. ඉතින් ඒක අපි 6 මාසයක් තුල ඇත්තටම හැදුවා මං තමයි මුලදී ඔක්කොම දේවල් මට හදන්න ඕනේ මොකද මගේ ශිෂ්‍යයා බොහොම මං කියන දේවල් විශ්වාස කරේ නෑ ඇත්තට. මොකද මේව දෙයක් කවදාත් හදලා තිබුණේ නෑ. මොකද ශිෂ්‍යය හැම වෙලාවම ලකුණු බලාගෙන තමයි ජීවත් වෙන්නේ. විශ්වවිද්‍යාලෙ ඉන්නේ. ඉතින් කොහොම හරි මේක සාර්ථක හැදුනා. ඊට පස්සේ 2007 වෙනකොට අපි ඒක පරීක්ෂණයක් වශයෙන් එළිදැක්ව එංගලන්තෙදී ඒක එංගලන්තේ පත්‍රයකින්
ඩේලි නිවුස් කියන පත්තරෙන් සෝරි ඩේලි මේල් කියන පත්තරෙන් ඒක ප්‍රසිද්ධ පත් කරා මම මෙහෙ කන්ටැක්ට් කරා ඊට පස්සේ ඔස්ට්‍රේලියාවේ තියෙන රේඩියෝ ආයතන 19 විතර මට කතා කරන්න ආරාධනා වුණා මේ